Ayıbın, o bir de sılpa tavasak beyva. Dedans vesi hatıra bari şeye raket et kohamadı. Dedans vesi hatıra bari şeye canı bari masi palamı bana dene kumpa lakne lakka kentre lakne bağvayı şanıcı. Deven ne rahuyu, tün ven ne kuruyu, hat ven ne sadu, at ven ne ketu, daha ven ne buda ha sikuru, ekolos ven ne ravi ha kucu. Lanka kendre graha kırçıra tanıvı, dedans vizi hatıra barışı, ratıta teyirnatmakı barışı ak bavata patvanı va. Lova tedi avadanede lakviye hege sidi vim kihipe ak nirmane vime ida kadak pavatını va. Meyması palamı vana da guru vuşamba raşiyata pevesini va. İgeneme katetu varı yedi sitin ayıta, ita yahapat kalayak kutavanı va. බොහෝ දෙනෙකුට සරසවි වරම් ලැබීමේ ඉඩකඩක් පවතිනවා. බොහෝ දෙනෙකුට වැඩිදුර ඉගෙනීමට පින පෑදෙනවා. විදේශීය රටවලින් ශිෂ්‍යත්ව ලැබිය හැකි. අගෝස්තු 5වැනිදා බුද වක්‍ර වනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සරසවි සිසුන් උද්ඝෝෂණය කිරීමට පුළුවනි. ඉදිරි කාලය තුළදී සරසවි සිසුන් කෙරෙහි නිසි බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වනවා. Lanka kendre devenna ha ekolos venne himi grahaya vanne kuruya. Dana karaka guru meymasa palamu vanata Lanka kendre hatra vennata pivisima ita yahapatya. Rate arthikata nava panak labenava. Vyapara katetu veda deunu vanava. Vaka katetu kerehi boho denikuge dedi avadane yamu vanava. Alatin karmata shala idi vimata puluvani. රට බංකොලොත් ලේබලය සුලගේ පාවී යාමට පුළුවනි. විශේෂයෙන්ම විදේශීය රටවල්වල ධනවත් ව්‍යාපාරිකයන් තම මුදල් මෙරට ආයෝජනය කිරීමට පුළුවනි. බොහෝ තරුණ තරුණියන්ට තනතුරු ලැබෙනවා. රටට විදේශ විනිමය වැඩියෙන් ගලා ඒමේ මාර්ගය විවර වෙනවා. යෝග කාරක සිකුරු මාර්තු මාස 31 වනදා ලංකා කේන්ද්‍රයේ දෙවැන්නට පිවිස උච්ච වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් දේශපාලන කරළිය උණුසුම් වනවා. සමහර ප්‍රබලයන් විය හැකි. මැයි මස පළමු වනදා කුරු ලංකා කේන්ද්‍රයේ හතර වැන්නට පිවිසීමත් සමග මැතිවරණ උණුසුම වැඩි වෙනවා. ඒ අනුව ඉදිරි කාලය තුළදී කුමන හෝ මැතිවරණයකට පදනම වැටෙනවා. ඒ අනුව මැයි මස පළමු වනදායින් පසු රට තුළ ප්‍රබල දේශපාලන පෙරළියක් සිදුවීමේ ඉඩකඩ පවතිනවා. සමහර ප්‍රභූවරුන්ට කනගාටුදායක ඉරණමකට මුහුණ දීමට සිදුවනවා. දූෂිතයන් හොරුන් මැරයින් දේශපාලන කරළියෙන් බිමට ඇද වැටෙනවා. 2024 වර්ෂය තුළදී චන්ද්‍ර ග්‍රහණ දෙකක්ද සූර්ය ග්‍රහණ දෙකක්ද සිදුවනවා. මාර්තු මාසයේ 25 වැනි දින ඡායා චන්ද්‍ර ග්‍රහණයක් සිදුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළදී රටේ සමහර ප්‍රදේශවල දැඩි වියලි කාලගුණයක් නිර්මාණය වනවා. වගා කටයුතුවල යෙදී සිටින බොහෝ දෙනෙකුට ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවනවා. පානීය ජල අර්බුදයකටද මුහුණ පෑමට සිදුවනවා. අප්‍රේල් මාස 8 වැනිදා පූර්ණ සූර්ය ග්‍රහණයක් සිදුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළදී පොල් වගාවට හානි රෝගයක්ද රටේ සමහර ප්‍රදේශවල පැතිර යාමට පුළුවනි. සැප්තැම්බර් මාසයේ 18 වැනි දින අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් සිදුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරි කාලය තුළදී මුහුදේ දැඩි කැළඹීමක් හට ගන්නවා. දැඩි වර්ෂා පතනයක් බලාපොරොත්තු වීමට පුළුවනි. ගන් වතුර තර්ජනයකට මුහුණ දීමට සිදුවනවා. රටේ සමහර ප්‍රදේශවල ගෙවල් දොරවල් වලට බරපතල හානි සිදුවීමේ ඉඩකඩක් පවතිනවා. ඔක්තෝබර් මාසයේ 3 වැනිදා වලයක් හරි සූර්ය ග්‍රහණයක් සිදුවනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් හදිසි දේශපාලන පෙරළියක් සිදුවීමේ ඉඩකඩක් පවතිනවා. 2024 වර්ෂය තුළදී ග්‍රහ යුද්ධ 18ක් සිදුවනවා. ජනවාරි මාසයේ ග්‍රහ යුද්ධ 1කි. පෙබරවාරි මාසයේ ග්‍රහ යුද්ධ 2කි. මාර්තු මාසයේ ග්‍රහ යුද්ධ 2කි. අප්‍රේල් මාසයේ ග්‍රහ යුද්ධ 5කි. මැයි මාසයේ ග්‍රහ යුද්ධ 3කි. ජූනි මාසයේ ග්‍රහ යුද්ධ 2කි. ජූලි මාසයේ ග්‍රහ යුද්ධ 1කි. අගෝස්තු මාසයේ ග්‍රහ යුද්ධ 2කි.
රහ යුද්ධවල ප්‍රතිඵල වශයෙන් ඉදිරි කාලය තුළදී සුප්‍රකට කලාකරුවන්ට හෝ කලාකාරිනියකට මාරු කපල කාලයකට මුහුණ දීමට සිදුවනවා. කුඩා දරුවන් සම්බන්ධයෙන් කම්පා කරවන පුවත් ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලින් වාර්තා වීමට පුළුවනි. මත්කුඩු ජාවාරම්කරුවන්ට දරුණු ඉරණමකට මුහුණ දීමට සිදුවනවා. දරුණු අපරාධකරුවන්ට නීතියේ රැහැනට කොටවීමට සිදුවනවා. රටේ සමහර ප්‍රදේශවලින් වටිනා පුරාවස්තු මතුවනවා. ජාති ආගම් දේශපාලන භේදවලට වඩා උපන් මව්බිමේ වටිනාකම බොහෝ දෙනෙකුට වැටහෙනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට විදෙස්ගත වීමකට පින පෑදෙනවා. ලග්නාධිපති කුජ රවි සමග නවවැන්නේ ගුරු ලග්න භාවයේද සතු පස්වැන්නේද කේතු හයවැන්නේද බුධ සිකරු අටවැන්නේද ශනි එකොළොස්වැන්නේද රාහු දොළොස්වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට ඉතාමත් යහපත් වර්ෂයක් බවට පත්වනවා. තරඟ විභාගවලින් ජයගත හැකි වැඩිදුර ඉගෙනීමකට පදනම වැටෙනවා. වටිනා පොත්පත් මිලදී ගත හැකි ශිෂ්‍යත්වයක් ලැබීමේ ඉඩකඩක් පවතිනවා. ක්‍රීඩා තරඟවලින් මුල්තැන ලැබෙනවා. ජීවන වෘත්තිය සම්මුඛ පරීක්ෂණවලින් ජය ගැනීමට හැකියාව ලැබෙනවා. වැඩම වත්කම් ලැබෙනවා. ඉහළ තනතුරු ලැබෙනවා. නිල වාහනද ලබා ගැනීමට හැකියාව පවතිනවා. විදේශගත වීමකට පින පෑදෙනවා. ප්‍රේම සම්බන්ධතා වැඩි දියුණු වෙනවා. විවාහ මංගල්‍ය කටයුතු හොඳින් සිදුවනවා. දෑවැදි ලැබෙනවා. බැංකු තැන්පතු වැඩි කර ගැනීමට හැකියාව ලැබෙනවා. විනෝද ගමනකට සහභාගී වීමට සිදුවනවා. දරු සම්පත් ලැබෙනවා. නඩු හබවලින් ජය ලබා ගැනීමට හැකිවනවා. ගෙවල් දොරවල් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. ප්‍රීති උත්සවයන්ට සහභාගී වීමට පුළුවනි. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙයි. රෝග සුව වේ. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින ඉරිදා සහ අඟහරුවාදා. ශුභ වර්ණ රතු පැහැය සහ නිල් පැහැය. ජය අංක අංක 5 සහ 9. ශුභ මැණික් රතු මාණිකය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ වගා කටයුතු වලට ශුභයි. ලග්නාධිපති සිකරු බුධ සමග හත්වැන්නේද රවි කුජ අටවැන්නේද ශනි දහවැන්නේද රාහු එකලොස් වැන්නේද ගුරු දොළොස් වැන්නේද සතු හතර වැන්නේද කේතු පස් වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට සමඵල ගෙන දෙන වර්ෂයක් බවට පත්වනවා. ඉගෙනීමේ කටයුතු කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වීමට සිදුවනවා. උපකාරක පන්තිවලට සහභාගී වීමට සිදුවනවා. ඔබගේ වියදම් වැඩිවනවා. වෙළඳ ව්‍යාපාරවල තනතුරු ලැබෙනවා. ස්ථාන මාරුවීම් ලැබෙනවා. වගා කටයුතු වලට මුල පිරිය හැකි. ප්‍රේම සම්බන්ධතා පිට වැටෙනවා. විවාහ මංගල කටයුතු වලට බලවත් බාධා මතුවනවා. එහෙත් මංගල යෝජනා කලායනවා. වියදම් වැඩිවනවා. ණය මුදලක් ලබා ගැනීමට සිදුවනවා. ගෘහ ජීවිතේ මත ගැටුම් වැඩිවනවා. රහස් සම්බන්ධතා කරලියට පිවිසෙනවා. නඩු හබවලට මුහුණ දීමටද සිදුවනවා. සතුරු කරදර වැඩිවනවා. නෑදෑයෙකු ගැන කම්පා කරවන පුවතක් ලැබෙනවා. සෙම් රෝග හා පපුවේ රෝග හටගන්නවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ සිකරාදා. ශුභ වර්ණය සුදු පැහැය. ජය අංකය අංක 6. ශුභ මැණික් දියමන්ති. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ පැරණි ප්‍රේමය නැවත හමුවනවා. ලග්නාධිපති බුධ සිකරු සමග 6 වැන්නේද රවි කුජ 7 වැන්නේද ශනි 9 වැන්නේද රාහු 10 වැන්නේද ගුරු 11 වැන්නේද සතු 3 වැන්නේද කේතු 4 වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට වාසනාවන්ත වර්ෂයක් බවට පත්වනවා. තරඟ විභාගවලින් ජයගත හැකි සරසවි වරම් ලැබෙනවා. ධනවත් පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලැබෙනවා.
වෘත්තීය පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. නිල නිවාස ලැබෙනවා. ව්‍යාපාර ආරම්භ කිරීමට පුළුවනි. විවාහ මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. පැරණි ප්‍රේම සම්බන්ධතාවලට නව පණක් ලැබෙනවා. යෝජිත විවාහයකට පදනම වැටෙනවා. ගෘහ ජීවිතය යහපත් වෙනවා. ණයකරුවන්ගෙන් මුදල් ලැබෙනවා. වන්දනා ගමනකට පදනම වැටෙනවා. ප්‍රීති උත්සවයකට ආරාධනා ලැබේ. දරු සම්පත් ලැබෙනවා. පපුවේ රෝග හට ගැනීමට හැකියාව පවතිනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ සිකරාදා. ශුභ වර්ණය කොළ පැහැය. ජය අංක අංක 3 සහ 5. ශුභ මැණික් පච්ච. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ උත්සාහයත් නොහරින්න. ලග්නාධිපති සද දෙවැන්නේද කේතු තුන්වැන්නේද බුධ සිකරු පස්වැන්නේද රවි කුජ හයවැන්නේද ශනි අටවැන්නේද රාහු නමවැන්නේද ගුරු දහවැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය තුළදී ඔබට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදුවනවා. ඉගෙනීමේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යාමට පුළුවන් වෙනවා. තරක විභාගවලින් ජයග්‍රහණ ලැබෙනවා. ඉගෙනීමේ කටයුතු සඳහා සරසවි දොරට විවර වෙනවා. තනතුරු ලබා ගැනීම සඳහා වැඩිපුර වෙහෙසීමට සිදුවනවා. බලවත් පුද්ගලයන්ගෙන් පිහිට පැතීමට සිදුවනවා. විදේශ රටවල තනතුරුද ලැබීමට වාසනාව පවතිනවා. ප්‍රේම සම්බන්ධතා වලට බලවත් විරෝධතා එල්ලවනවා. ප්‍රේම සම්බන්ධතා කඩා වැටීමට පුළුවනි. විවාහ මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. විවාහ මංගල කටයුතු ප්‍රමාද වෙනවා. ගෘහ ජීවිතයේ මත ගැටුම් වැඩි වෙනවා. බැංකු තැන්පතු වැය වෙනවා. නඩු හබවලට මුහුණ දීමට සිදුවනවා. රථ වාහන වලින් බරපතල තුවාල සිදුවනවා. ගෞරවයට හානි සිදුවෙයි. සමහර පුද්ගලයන්ගේ චෝදනා වලට ලක්වීමට සිදුවනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින සඳුදා සහ සිකරාදා. ශුභ වර්ණය සුදු පැහැය. ජය අංක අංක 2 සහ අංක 9. ශුභ මැණික් මුතු. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබ ක්‍රීඩාවෙන් මුල් තැනක් ගන්නවා. ලග්නාධිපති රවි කුජ සමග පස්වැන්නේද ශනි හත්වැන්නේද රාහු අටවැන්නේද ගුරු නමවැන්නේද සතු ලග්න භාවයේද කේතු දෙවැන්නේද බුධ සිකුරු හතරවැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට ඉතාමත් යහපත් වර්ෂයක් බවට පත්වනවා. ඉගෙනීමේ කටයුතු වලදී දක්ෂතා පෙන්විය හැකි. තරග විභාගවලින් ජය ලබා ගැනීමට හැකියාව පවතිනවා. වැඩිදුර ගැනීමකට පදනම වැටෙනවා. ක්‍රීඩා තරගවලින් මුල් තැනක් ලැබෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව පවතිනවා. තනතුරු ලැබෙනවා. වැටුප් වර්ධනය වෙනවා. නිල වාහන ලැබෙනවා. ව්‍යාපාරයක් පටන් ගැනීමට හැකියාව ලැබෙනවා. බලවත් පුද්ගලයන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. ප්‍රේම සම්බන්ධතා ගොඩනැගෙනවා. හිතවතුන් විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ තිබෙනවා. විවාහ මංගල කටයුතු හොඳින් සිදුවනවා. ගෘහ ජීවිතය යහපත් වෙනවා. දරු සම්පත් ලැබෙනවා. වටිනා ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. විදේශ රටවල දූපුතුන් පැමිණිය හැකි. මිත්‍ර සම්බන්ධතා දියුණු වෙනවා. ප්‍රීති උත්සව වලට සහභාගී වීමට සිදුවනවා. හදවත් රෝග හා බඩේ රෝග හට ගැනීමට හැකියාව පවතිනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින ඉරිදා සහ පදාදා. ශුභ වර්ණ කහ පැහැය. ජය අංකය අංක 1 සහ අංක 9. ශුභ මාණික්‍ය පත්ම රාග. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට විදෙස් රටකින් ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ලග්නාධිපති බුධ සිකුරු සමග තුන්වැන්නේද රවි කුජ හතරවැන්නේද ශනි හයවැන්නේද රාහු හත්වැන්නේද ගුරු අටවැන්නේද සතු දොළොස්වැන්නේද කේතු ලග්න භාවයේද කමන් කරමින් තිබේදී ආරම්භ වන මෙම වර්ෂය
ඔබට යහපත් වර්ෂයක් බවට පත්වෙනවා. තරක විභාගවලින් ජය ලැබෙනවා. සරසවි වරම් ලැබේ. පරීක්ෂණ කටයුතු කෙරෙහි සිත යොමු වෙනවා. විදේශ රටකින් ශිෂ්‍යත්වයක් ලැබීමට හැකියාව පවතිනවා. විදේශ රටවල් වල තනතුරු ලැබිය හැකි. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. වගා කටයුතු වලට සම්බන්ධ වීමට පුළුවනි. ධන මාර්ගයෙන් වැඩි දියුණු වෙනවා. ගොඩනගාගත් ප්‍රේම සම්බන්ධතා විවාහය දක්වා දුරදිග ගෙන යාමට පුළුවනි. විවාහ මංගල්‍ය කටයුතු බොහෝ පිරිසක් මැද සිදු විය හැකි. ගෙවල් දොරවල් ඉදිකිරීමට පුළුවනි. වටිනා ගෘහ භාණ්ඩ මිලදී ගත හැකි. විනෝද ගමනකට සහභාගී වීමට සිදුවනවා. උත්සව කටයුතු වලට මුල් තැන ලැබෙනවා. රථ වාහන මිලදී ගැනීමට හැකියාව පවතිනවා. ගෘහ ජීවිතය සතුටින් හා විනෝදෙන් ගත කිරීමට පුළුවනි. හදිසි සැත්කම් වලට මුහුණ දීමට සිදුවනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණය කොළ පැහැය. ජය අංකය අංක 3 සහ අංක 5. ශුභ මාණිකය පච්ච. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ව්‍යාපාර කටයුතු වලට ශුභයි. ලග්නාධිපති සිකුර බුද සමග දෙවැන්නේද රවි කුජ තුන්වැන්නේද ශනි පස්වැන්නේද රාහු හයවැන්නේද ගුරු හත්වැන්නේද සතු එකොළොස් වැන්නේද කේතු දොළොස් වැන්නේද ගමන් කරමින් තිබේදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට ඉතා වාසනාවන්ත වර්ෂයක් බවට පත්වෙනවා. ඉගෙනීමේ කටයුතු වලදී සහජ දක්ෂතා පෙන්වන තරක විභාගවලින් ජයග්‍රහණ හිමිවනවා. සරසවි වරම් ලැබෙනවා. ධනවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ඉහළ තනතුරු ලැබිය හැකි. වැටුප් වර්ධනය වෙනවා. නිල වාහන ලැබෙනවා. වැඩිපුර වැඩ කිරීමට සිදුවනවා. ප්‍රධානීන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ව්‍යාපාර කටයුතු දියුණු වෙනවා. ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම ගොඩනගා ගැනීමට අවස්ථාව ලැබෙනවා. එහෙත් යෝජිත විවාහයකට බාධා වැටෙනවා. විවාහ මංගල කටයුතු සිදුවනවා. වටිනා ගෙවල් දොරවල් ඉදිකිරීමට පුළුවනි. හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. දරු සම්පත් ලැබෙනවා. විදේශ ගමනකට පදනම වැටෙනවා. සමාජයෙන් ගෞරව සම්මාන ලැබෙනවා. පපුවේ රෝග හට ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රවේශම් වන්න. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණ සුදු පැහැය. ජය අංකය අංක 6. ශුභ මාණිකය දියමන්ති. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබට සෙම් රෝග යටිබඩේ රෝග ඇතිවනවා. ලග්නාධිපති කුජ රවි සමග දෙවැන්නේද ශනි හතරවැන්නේද රාහු පස්වැන්නේද ගුරු හයවැන්නේද සතු දහවැන්නේද කේතු එකොළොස්වැන්නේද බුධ සිකුරු ලග්න භාවයේද ගමන් කරමින් සිටියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට සමඵල ගෙන දෙන වර්ෂයක් බවට පත්වනවා. ඉගෙනීමේ කටයුතු වලදී දැඩි උනන්දුවක් දැක්වීමට සිදුවනවා. උපකාරක පන්ති වලට සහභාගී වීමට සිදුවනවා. වියතම් වැඩිවනවා. නිතර නිදිමත ගතියක් ඇතිවනවා. වෘත්තීය පාඨමාලා හැදෑරීම කෙරෙහි සිත යොමු වෙනවා. සම්මුඛ පරීක්ෂණ වලින් ජයග්‍රහණ ලබා ගැනීමට හැකියාව පවතිනවා. තනතුරු ලැබෙනවා. දුර ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලැබෙනවා. නිල නිවාස ලැබේ. ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමට දැඩි බියක් ඇති විය හැකි. විවාහ මංගල යෝජනා ඉදිරිපත් වෙනවා. විවාහ මංගල කටයුතු ප්‍රමාද වෙනවා. ගෘහ ජීවිතයේ බරපතල ගැටලුවක් මතු නොවනවා. දරු සම්පත් ලැබීම ප්‍රමාද වීම ප්‍රධාන ගැටලුව බවට පත්වනවා. පවුලේ කෙනෙකු ගැන කම්පා කරවන පුවතක් ලැබෙනවා. වියතම් වැඩිවනවා. සෙම් රෝග හා යටිබඩේ රෝග හටගන්නවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින අඟහරුවාදා සහ බදාදා. ශුභ වර්ණය රතු පැහැය. ජය අංක අංක 2 සහ අංක 5. ශුභ මාණිකය රතු මැණික්. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ඉහළ තනතුරු. ලග්නාධිපති ගුරු පස්වැන්නේද සතු නමවැන්නේද කේතු දහවැන්නේද බුධ සිකුරු දොළොස්වැන්නේද රවි කුජ ලග්න භාවයේද ශනි තුන්වැන්නේද
රාහු හතර වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට ඉතා යහපත් වර්ෂයක් බවට පත්වනවා. තරක විභාගවලින් ජයගැනීමට හැකියාව ලැබෙනවා. සරසවි වරම් ලැබෙනවා. ශිෂ්‍යත්වයක් ලැබෙනවා. ධනවත් පුද්ගලයින්ගෙන් උදව් උපකාර ලැබෙනවා. වැඩිදුර ඉගෙනීමකට විදේශගත විය හැකි. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඉහළ තනතුරු ලැබේ. නිල නිවාස ලැබෙනවා. ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි. වගා කටයුතු වලට යොමු විය හැකි. ප්‍රධාන පුවත්පත්වල පිහිට පැතීමට සිදුවනවා. මගුල් කපුවන්ද විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට පුළුවනි. යහපත් වේ. දරු සම්පත් ලැබෙනවා. විදේශගත වීමකට පදනම වැටෙනවා. නඩු හබවලින් ජය ලැබෙනවා. ධන උල්පතක් පෑදෙනවා. ගෙවල් දොරවල් ඉදිකිරීමට පුළුවනි. රෝග සුව වෙනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ බ්‍රහස්පතින්දා. ශුභ වර්ණය කහ පැහැය. ජය අංක අංක 3 සහ අංක 5. ශුභ මාණිකය පුෂ්ප රාග. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ සතුරන් මර්ධනය වෙනවා. ලග්නාධිපති ශනි දෙවැන්නේද රාහු තුන් වැන්නේද ගුරු හතර වැන්නේද සතු අට වැන්නේද කේතු නව වැන්නේද බුදු සිකුරු 11 වැන්නේද රවි කුජ 12 වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට යහපත් වර්ෂයක් බවට පත්වනවා. ඉගෙනීමේ කටයුතු වලදී පුස්තකාලවල පිට පැතීමට සිදුවනවා. තරක විභාගවලින් ජයග්‍රහණ හිමිවනවා. ඉගෙනීමේ කටයුතු සඳහා විශ්වවිද්‍යාලයක දොරටු විවර වනවා. වටිනා පොත්පත් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. වෙළඳ ව්‍යාපාරවල තනතුරු ලැබෙනවා. ප්‍රවාහන ක්ෂේත්‍රයේ තනතුරු ලැබේ. වැඩක් වර්ධක ලැබේ. කලකට පෙර ගොඩනගාගත් ප්‍රේම මන්ත්‍රය කඩා වැටෙනවා. මගුල් කපුවන්ගේ පිහිට පැතීමට සිදුවනවා. නෑදෑයන්ද විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබෙනවා. විවාහ මංගල කටයුතු ප්‍රමාද වනවා. බැංකු තැන්පතු වැඩි වේ. ඉඩකඩම් මිලදී ගැනීමට හැකියාව ලැබෙනවා. හිතවතුන්ගෙන් උදව් උපකාර හිමිවනවා. මිත්‍ර සම්බන්ධතා ගොඩනැගෙනවා. සතුරන් මර්ධනය වනවා. සෙම් රෝග හටගන්නවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බදාදා සහ සිකුරාදා. ශුභ වර්ණය නිල් පැහැය. ජය අංක අංක 6 සහ අංක 9. ශුභ මැණික් නිල් මාණිකය. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ආත්ම ගෞරවයට හානි ගෙන දෙනවා. ලග්නාධිපති ශනි ලග්න භාවයේද රාහු දෙවැන්නේද ගුරු තුන් වැන්නේද සතු හත් වැන්නේද කේතු අට වැන්නේද බුදු සිකුරු දහ වැන්නේද රවි කුජ 11 වැන්නේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය තුළදී ඔබට බොහෝ බාධක වලට මුහුණ දීමට සිදුවනවා. ඉගෙනීමේ කටයුතු හොඳින් කරගෙන යාමට අවස්ථාව ලැබෙනවා. තරක විභාගවලින් ජයග්‍රහණ හිමිවනවා. වැඩිදුර ඉගෙනීමකට දොරට විවර වනවා. හිතවතෙකුගේ උදව් උපකාර ලැබෙනවා. තනතුරු ලබා ගැනීම සඳහා බොහෝ වෙහෙසීමට සිදුවනවා. වගා කටයුතු වලට මුල පිළීමට හැකියාව ලැබෙනවා. ධනවතුන්ගෙන් උදව් උපකාර ලැබෙනවා. ප්‍රේම සම්බන්ධතා බිඳ වැටෙනවා. හිතවතුන්ට විවාහ මංගල යෝජනා ඉදිරිපත් කිරීමට පුළුවනි. ප්‍රසිද්ධ පුවත්පත්වල පිහිට පැතීමට සිදුවනවා. සුළු පිරිසක් මැද විවාහ මංගල කටයුතු සිදුවනවා. ගෘහ ජීවිතයේ මත ගැටුම් වැඩිවනවා. රථ වාහන වලින් අනතුරු සිදුවීමට අවස්ථාව තිබෙනවා. නඩු හබවලට මුහුණ දීමට සිදුවනවා. ගෞරවයට හානි සිදුවනවා. සතුරු කරදර වැඩිවනවා. ණය මුදලක් ලබා ගැනීමට සිදුවනවා. හදිසි සැත්කම් වලට මුහුණ දීමට සිදුවනවා. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින සිකුරාදා සහ සෙනසුරාදා. ශුභ වර්ණය නිල් පැහැය. ජය අංක අංක 3 සහ අංක 9. ශුභ මාණිකය කාක නිල්. මීන ලග්නය.
මීන ලක්නේ නුපන් නොගට බෘතිය පටමලා හැදැරීමට වැඩි ඉඩකඩක් හිමිවනවා. ලක්නාධිපති ගුරු දෙවැන්නේද සදු හයවැන්නේද කේතු හත්වැන්නේද බුද්ධ සිකුරු නමවැන්නේද රවි කුජ දහවැන්නේද ශනි දොළොස් වැන්නේද රාහු ලග්න භාවයේද ගමන් කරමින් තිබියදී ආරම්භ වන මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵල ගෙන දෙන වර්ෂයක් බවට පත්වනවා. තරග විභාගවලින් ජයග්‍රහණ ලැබෙනවා. වැඩිදුර ඉගෙනීමකට පදනම වැටෙනවා. ක්‍රීඩා තරගවලින් මුල් තැන ලැබෙනවා. වෘත්තීය පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලැබෙනවා. සම්මුඛ පරීක්ෂණවලින් ජය ලබා ගැනීමට හැකියාව පවතිනවා. තනතුරු ලැබෙනවා. නිල වාහන ලැබේ. වැටුප් වර්ධක ලැබෙනවා. දුර ප්‍රදේශවලට යාමට සිදුවනවා. වැඩ කටයුතු වැඩිවනවා. ප්‍රේම සම්බන්ධතා ගොඩනගා ගැනීමට දැඩි බියක් දැක්විය හැකි. යෝජිත විවාහයකට පදනම වැටේ. විවාහ මංගල කටයුතු හොඳින් සිදුවනවා. ගෘහ ජීවිතයේ මත ගැටුම් වැඩිවනවා. රථ වාහනවලින් අනතුරු සිදුවනවා. ගෞරවයට හානි සිදුවනවා. වියතම් වැටිවේ. සතුරු කරදර වැටිවනවා. සෙම් රෝග හට ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රවේශම් වන්න. 2024 වර්ෂයේ ඔබගේ ශුභ දින බ්‍රහස්පතින්දා සහ සඳතා. ශුභ වර්ණය කහ පැහැය. ජය අංක අංක 3 සහ අංක 9. ශුභ මාණික්‍ය පුෂ්ප රාග.